බොක බොක්ක අදාව සුපර්මාකට් එකට. අම්ම කිව්ව සුපර්මාකට් එකට ගිහලා බඩු ටිකක් අරන් ගෙන්නේ කියලා. අම්ම පොඩි ලිස්ට් එකක් දුන්නා. ලිස්ට් එක පොඩි නෑ බං සෑහෙන්න දිගයි. අඩෝ! තප්පයි. අම්මකට මුගේ අමාරු මාල්. අම්මකට මුගේ අමාරු මාල්. අනේ අනෝ යන්න. අම්මකට එදා කර කියා ගන්න දෙයක් නැතුව සුපර් මාකට් එකේ නඩත්තර වෙලා හිටියේ මං. එදා ගොඩක් අසරණ වුණා. එදා බඩ හිතුන අම්මවත් මගේ ළඟ හිටියද. එදා දෙයියෙක් වගේ අම්ම ඇවිල්ලා හිටිය බං. අම්මා ආවට වඩා හොඳේ ගෙදර හිටියට. අම්මත් එක්ක මේ වැඩේ කරන්න බෑ බං. එදා බං ගුටි කාලේ බැලුන දිටික විතරයි. අඩෝ! ඩාලින් යටතන්දිනේ වෙනම් ගත්තා. තව මොනවද ඕන? සූපකුත් ගන්නද? මොකද්ද? නෑ නෑ නෑ. සූප්පුවක් කටේ ගහන එක. කර කටේ ගහන සූප්පු. ඔව් 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 ඔව්. එකක් ඇද්ද? හා හා හා. හරි 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 හරි. තප්පයි. කොමඩික මං ඔක්කොම ගත්තා. තප්පයි. අමාරු කිසිම දුක්කක් දැන් ගන්න නෑ නෝ. තප්පයි. අම්මගේ දුන්නේ අමාරු දුමයි. එදා මට උනේ හමුදා ට්‍රේනින් එකක වෙච්ච සිද්ධියක් බං. අම්ම මාව තනියෙන් ඇව්ව බඩු ලිස්ට් එකේ තියෙන බඩු ගන්න. මං ඉතින් කමාන්ඩෝගේ බක් දුන්නේ. හැබැයි බං ඒක එච්චර ලේසි උනේ නෑ බං. ඒ බම් මටෝ මෙහෙම වෙන්නේ. සමාජයට බම්බු ගහන්න කියලා මල් ලිස්ට් එකේ තියෙන බඩු ටික හොයාගෙන ගියා බං. ඒ ලිස්ට් එක හොයාගෙන ගියා අතරේ මං දැක්ක ලස්සන රුවක්. හැබැයි බං එදා මූලිකත්වයේ දුන්නේ බං බඩු ලිස්ට් එකට. ඇයි බං අම්මගෙන් ගුටි ගන්න බෑනේ. හැබැයි මං දැක්ක එදා ඒ කෑල්ල මගේ ඉස්සරහට එනෝ බං. මට එදා හරියට දැනුනේ මම හොයන ලිස්ට් එකේ මේ ගෑල්ලා මෙයත් ඉන්නෝ වගේ. අඩෝ! මං එදා සිහින ලෝකයකට ඇදිලි ගියා. කාටවත් කියන්නේ වා. හැබැයි මට දැනුණ බම් මේ හැමදේම සිහිනයක් පමණයි කියලා. කමන්නේ නෑනේ ඔයා ගෙවන්න. ඔයා ගෙවන්නේ කී? කමන්නේ නෑනේ ඔයා ගෙවන්න. එදා මං කැෂියර් එක ගාවට ආවේ ජීවිතේට සුපර් මාකට් එකට යන්නේ නැහැ කියලා. හැබැයි මං දැක්ක එදායි කෑල්ල කැෂියර් එකේ ඉන්න. මම සිහින ලෝකයකට ගියා බං. මං ඉතින් අපි ගත්ත බඩු ටික කැෂියර් එක ගාවින් තිබ්බා. හැබැයි අපේ අම්මා කතා කරලා කිව්ව තව බඩු වගේක් ගේන්න තියෙයි කියලා. මං බලාගෙන හිටියේ අම්මා ඉක්මනට එවි කියලා. ඒ බොක්ක උඹලගේ අම්මලත් මෙහෙමද බං කැෂියර් එකට ගියාට පස්සේ තව බඩු තෝරන්න යනවද? ඔයා යන්න ඉතින්. ගමන් නෑනේ ඔයා යන්න. සරස්කබර ඉස්පාරක් දාමුද?